ශ්‍රී ලංකාවේ මීළඟට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සූදානම් වෙමින් පවතිනවා. අප ඉතාමත්ම සතුටටපත් වෙනවා අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයා ආසන යෙදීම පිළිබඳව මෙම විශේෂ ගැසට්ටුව වෙනුවෙන්. ඒට හේතුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳව. ඒට හේතුව වර්තමාන පාර්ලිමේන්තුවේ 3-1 පමණ මන්ත්‍රීවරුන් පිරිසක් පමණයි යම් ආකාරයකට ප්‍රගතිශීලී කාර්යභාරයක් කරන ලද්දේ. ඉන් බහුතරයක් 3-2 පමණ ප්‍රමාණයක් පක්ෂ මාරු කිරීම්, තමන්ගේ ආයෝජන වැඩි කර ගැනීම්, කොන්ත්‍රාත්තාදිය සපුරා ගැනීම්, තමන්ගේ සමස්ත පරම්පරාව පවුල් නඩත්තු කර ගැනීම් ආදී අනේක විධ කාර්යන්හි නිරත වූ පිරිසක්. එබැවින් මේ පාර්ලිමේන්තු අසමත් පාර්ලිමේන්තුවක් බවට පත්ව තිබුණා. තවත් කරුණක්, අරගලයෙන් පසුව ව්‍යවස්ථාපිතව මෙම පාර්ලිමේන්තුව දිගටම පැවති යත් ජනවරමක් එතරම් තිබුණේ නැහැ මේ පාර්ලිමේන්තුවට. එබැවින් මේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීම ඉතාමත්ම කාලෝචිත අවශ්‍යයෙන්ම සිදු කළ යුතු කාර්යයක්. දහසක් රට රැකියා සිහින සැබෑ කළ මාන ඉන්ටර්නැෂනල් කැලණිය. එබැවින් මෙම පාර්ලිමේන්තු මැතිවරණය පැමිණෙන ලද්දේ සුදුසු කාල සීමාවේ යයි අප විශ්වාස කරනවා. පළාත්පාලන ඡන්ද විමසීම ගරු අධිකරණය මගින් ප්‍රකාශ කොට තිබෙනවා. අනෙක් මැතිවරණ පිළිබඳවත් සලකා බලා නොපමාව පැවැත්විය යුතුයයි කියා අප විශ්වාස කරනවා. මැතිවරණ කොමිෂන් සභාව මෙම පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කොට ප්‍රචාරක කාල සීමාව යන අතර මග බොහෝ දුරට මැතිවරණ කොමිෂන් සභාව එම ඡන්ද විමසීමත් ප්‍රකාශයට පත් කරાવી. එසේ වුවහොත් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා අවසානයේදී, එනම් නොවැම්බර් 14 වැනි දින පාර්ලිමේන්තු මැතිවරණය දිනය පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිතයි. නොවැම්බර් 21 වැනි දින පාර්ලිමේන්තුව නියත වශයෙන්ම රැස් වෙනවා. ජනවාරි මාසයේ අගවන විට එසේ වුවහොත් මැතිවරණ කොමිෂන් සභාවට බොහෝ දුරට හැකියාවක් ලැබෙනවා දෙසැම්බර් හෝ ජනවාරි මාසයේදී පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට. විශේෂයෙන්ම පළාත් පාලන ඡන්ද විමසීමට වඩා පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රමුඛත්වය දීම අවශ්‍යම සිදු කළ යුත්තක්. පළාත් පාලන ඡන්ද විමසීම අත්‍යවශ්‍යයි. ජනතාවගේ මනාපය උරගා බැලිය යුතුයි. මහජන නියෝජිතයන් ඒ සඳහා පත්විය යුතුයි. නමුත් ඊට විකල්පයක් තිබෙනවා. පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වුවත් යම් මාසයකට දෙකකට කාලයකට ඉදිරියේදී සැබවින් මේ වෙනුවෙන් ආණ්ඩුකාරවරුන්, ඊටත් අමතරව පළාත් කොමසාරිස්වරුන්, ඊටත් අමතරව අදාළ ප්‍රාදේශීය සභාවන්වල ලේකම්වරුන් සිටිනවා. නමුත් පාර්ලිමේන්තු ඡන්දය නොපවත්වා පාර්ලිමේන්තුව විසුරුවා හරපු අවස්ථාවේදී වෙනත් විකල්පයක් නැහැ. එබැවින් පළාත් පාලන ඡන්ද විමසීමට පෙර පාර්ලිමේන්තු ඡන්ද විමසීම පැවැත්විය යුතුමයි. අනෙක් කරුණ, මෙවර පාර්ලිමේන්තුව විසිරුවා හැරීමත් සමග ඊළඟ පාර්ලිමේන්තුවට අප විශ්වාස කරනවා 60%කට වඩා බොහෝ දුරට තරුණ නියෝජනයක් පැමිණෙන්නට ඉඩ තිබෙනවා. ඒට හේතුව වර්තමානයේදී අපගේ ශ්‍රී ලංකාව බොහොම වයස්ගත, නැත්නම් බොහොම වයෝවෘද්ධ දේශපාලඥයන්ගෙන් පිරුණු තැනක්. ඒ වයෝවෘද්ධ දේශපාලඥයන් සහ තරුණ දේශපාලඥයන් අතර සම්මිශ්‍රණයක් අවශ්‍ය රටක් දියුණු වීමට. නමුත් ඊළඟ පාර්ලිමේන්තුවේදී ජනතාව බොහෝ දුරට සලකා බලાવી වැඩිපුර තරුණයන් තරුණියන් මේ සඳහා යොමු කරන්නට, දේශපාලනය කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශ්වවලට මේ හොඳ අවස්ථාවක් පාර්ලිමේන්තුවට පත්වීමට. විශේෂයෙන්ම ජනතාවට කිසිදු සෙතක් නොකළ හුදු පක්ෂ මාරු කිරීමෙන් පමණක් සැනසුණු අපේක්ෂක මන්ත්‍රීවරුන්ට මං හිතන්නේ නරක දුර්දශාවක් තමයි මේ ලබමින් තිබෙන්නේ. මැතිවරණ ප්‍රචාරක වියදම් බොහෝ දුරට වෙනස් වෙයි. එක ඡන්දදායකයෙකුට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය නාම යෝජනා ලබා දීමෙන් අනතුරුව තමයි ප්‍රකාශයට පත් කරනු ලබන්නේ. ඒ අනුව මේ පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා ලබා ගැනීමෙන් අනතුරු වේලෙමින් දින 5ක කාලය තුල මැතිවරණ කොමිෂන් සභාව තීන්දුව කරાવી එක අපේක්ෂකයෙකුට, විශේෂයෙන්ම ඡන්දදායකයෙකුට වැය කළ හැකි මුදල් ප්‍රමාණය කතරම්ද කියා. අපගේ අයිරස ආයතනයේ යම් නිරීක්ෂණයක් තිබුණේ තමයි මෙය බොහෝ දුරට ශ්‍රී ලංකාවේ 1947 පසුව පැවැත් වෙන පාර්ලිමේන්තු මැතිවරණය විය හැකි පොදු දේපල අඩුවෙන්ම අවම වශයෙන් අවභාවිත කරන. ඒට හේතුව පාර්ලිමේ කැබිනට් මණ්ඩලය ඉතාම සීමිතයි. උපරිම වශයෙන් 4 දෙනෙක් පමණයි කැබිනට් මණ්ඩලයේ මොවුන් පත් කිරීමට සූදානම් වන්නේ. දැනට 1 කැබිනට් අමාත්‍යවරයෙක් පමණයි. සමහර විට 2 දෙනෙක්ගෙන් පමණක් ඉදිරියට යන්නටත් ඉඩ තියෙනවා. විශේෂයෙන්ම අග්‍රාමාත්‍යවරිය සහ ජනාධිපතිවරයා අතේ යම් විෂය ප්‍රමාණයක් තිබෙනවා. විජිත හේරත් මහත්මයා අතේත් විවිධ විෂය ක්ෂේත්‍ර ගණනාවක් තිබෙනවා. බොහෝ දුරට මේ ප්‍රමාණයෙන් ඉදිරියට යන්නට
පුළුවන්කමක් තිබෙනවා. අප විශ්වාස කරනවා ජාතික ජන බලවේගයේ ඔවුන්ගේ පොරොන්දු ප්‍රකාර අනුව රාජ්‍ය දේපළව භාවිත කරන්නේ නැහැ. එම නිසා බොහෝ දුරට රාජ්‍ය ආයතනවලට අමාත්‍යාංශවලට අධිකාරී මණ්ඩල සංස්ථාපිත අධිකාරීන් වලට හැකියාවක් ලැබේවි. කිසිදු රාජ්‍ය දේපළයක් පොදු දේපළක් මැතිවරණය වෙනුවෙන් අවභාවිත නොකර සිටින්නට. එම නිසා ආන්ද්‍ර කුමාර දිසානායක මහත්මා ජනාධිපතිවරයා වශයෙන් අභිනමින් පත්වීමෙන් අනතුරු පවත්වන මේ මැතිවරණය ශ්‍රී ලංකාවේ සුවිශේෂී සටහනක් කරාවි. ඒ තමයි කැබිනට් අමාත්‍යවරුන් වාහන සිය ගණනින් භාවිත කරමින් අවභාවිත කරමින් රාජ්‍ය දේපළ පරිශ්‍ර තමන්ගේ මැතිවරණ සඳහා යොදා ගනිමින් මෙතෙක් සිදු කරන ලද ජාතික ව්‍යසනය මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී අපිට දකින්නට නොලැබේවි. විශේෂයෙන්ම රාජ්‍ය දේපළ එලෙසම සුරකේවි මේ මැතිවරණය තුළ. එය ඉතාමත්ම යහපත් ලක්ෂණයක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම පත්වීම් පිළිබඳව අපි යමක් සඳහන් කළ යුතුයි. අමාත්‍යංශ ලේකම්වරුන් පත් කරමින් තිබෙනවා. අපි ජාතික ජන බලවේගයට විශේෂයෙන්ම අභිනව ජනාධිපතිතුමාට සිහි කරනවා පෙර පාර්ලිමේන්තු මැතිවරණයේ ශේෂ පත්‍රයත් සොයා බලා යම් ආකාරයකට පත්වීම් සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්තුමා නැවතත් මම හිතන්නේ පත් කොට තිබෙනවා. මං හිතන්නේ මේ පත් කිරීමට සමගාමීව විශේෂයෙන්ම අග්‍රාමාත්‍යවරිය සහ ජනාධිපතිතුමා සලකා බලනවා නම් හොඳයි. පසුගිය ජනාධිපතිවරණයේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ රාජ්‍ය දේපළ අවභාවිතා කරමින් යම් යම් දේශපාලන පක්ෂවලට සහාය දැක්වීම සඳහා කටයුතු කළේ කෙසේද, ලේකම්වරයාගේ භූමිකාව කවරාකාරද කියා මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි ලැබී තිබේදේ පිළිබඳව, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පැමිණිලි කොට තිබේද, කවරතරම්නම් වෙනත් අමාත්‍යංශ ලේකම්වරුන්ට සමගාමීව මේ ලේකම්වරයා කවරතරම් ප්‍රතිශතයකින් ඒ අවභාවිත කරන්නට උදව් වී තිබේද කියා සොයා බැලීම හොඳයි. මං හිතන්නේ පත්වීම් සිදු කිරීමේදී සැලකිලිමත් විය යුතුයි. අභිනව ආණ්ඩුව බිඳ වැටෙන්නටත් පුළුවන්, නැත්නම් ඔවුන්ගේ කාර්යයන් සමහර වෙලාවට අඩපණ කිරීමටත් හේතු විය හැකි. ලේකම්වරුන් පත් කිරීමේදී මං හිතන්නේ මීටත් වඩා පරිස්සම් විය යුතු බව තමයි පුරවැසි කේන්ද්‍රීය සංවිධාන ලෙස අප අභිනව ජනාධිපතිතුමාට බොහොම කරුණාවෙන් සැලකළ යුත්තේ. දහසක් බටු රැකියා සිහින සෙවැ කළ කැලණිය මාන් ඉන්ටර්නැෂනල් වෙතින් සුන්දර ලිතුවේනියාවේ සහ තුර්කි රාජ්‍යයේ සුවිශේෂී රැකියා අභ්‍යර්ථි රැසක්. මෙම ඡන්ද විමසීම සඳහා බොහෝ දුරට ශ්‍රී ලංකාවේ යම් බලවත් මැතයක් පැවතුනා. ඡන්ද සඳහා මුදල් නැහැ ඒ ආදී වශයෙන්. නමුත් අපි දුටුවා ජනාධිපතිවරණය සඳහා මුදල් වෙන්කොට තිබෙනවා. මහා භාණ්ඩාගාරයේ වෙනුවෙන් ක්‍රියාකාරීව දායක වුණා මුදල් අමාත්‍යංශය. පාර්ලිමේන්තු මැතිවරණය සඳහාත් එවැනි කිසිදු ගැටලුවක් සිදුවන්නේ නැහැ. අභිනව ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා වරියගේ කාර්යයන් තුළ යම් ආකාරයකට පාර්ලිමේන්තුව විසිරුවා හරි පරිසරයක වුණත් ඒ වෙනුවෙන් සුවිශේෂී මුදල් වෙන් කිරීමක් සිදු කිරීමේ හැකියාව පවතිනවා. මෙය ජාතිකමය කාර්යවයක් නිසා දැනට ආණ්ඩුව සතු රජය සතු මුදල් වලින් ජාතික මැතිවරණ සඳහා එවැනි කාර්යයක් මුදල් යම් ආකාරයකට භාවිත කිරීමක් සිදු නොවන්නේ නම් මේ සිදුවන්නේ මැතිවරණ වලට අකමැති පාර්ශවයක් බලයේ සිටියදී. නමුත් අපි දන්නවා වර්තමානයේදී මැතිවරණ පැවැත්විය යුතුයි, ජනමතය උරකා බැලිය යුතුයි යයි සිතන නායකයෙක් සිටින්නේ. එම නිසා කිසිදු ගැටලුවක් වන්නේ නැහැ මුදල් අංශයෙන්. ශ්‍රී ලංකා රජයේ වර්තමානය වෙනුවට අපි දන්නා පරිදි යම් ආකාරයකට ප්‍රගතියක් අත්කරගෙන තිබෙනවා. ඒ මුදල් පහසුවෙන්ම වැය කළ හැකි. ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමත් කිසිදු ගැටලුවකින් තොරව පැවැත්විය හැකියට හේතුව ඒ ඉතාමත්ම අඩු පිරිවැයකින් සිදු කළ යුතු කාර්යයක්. නමුත් අවශ්‍යම මැතිවරණ පැවැත්විය යුතුයි. ශ්‍රේෂ්ඨ අධිකරණ නියමයෙන් පවා පසුගිය වතාවේදී සඳහන් කළේ නියමිත මැතිවරණ නියමිත කාලයේදී පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව උත්සාහ දැරිය යුතුයි. මැතිවරණ කොමිෂන් සභාව මේ වන විටත් ඒ පිළිබඳව දින තීරණය කොට ඇති නිසා සහ නාම යෝජනා අපි දුටුවා පක්ෂ ස්වාධීන කණ්ඩායම් 10කට වඩා දැන් බාර දීලා තිබෙනවා. එම නිසා මේ මැතිවරණය පැවැත්වීම තුළ කිසිදු බාධාවකාරී තත්වයක් නැහැ. එම මැතිවරණය ඉදිරියට ඡන්ද විමසීම ඉදිරියට පවත්වා ගන්නට පුළුවන් කිසිදු ආකාරයක බාධාවකින් තොරව. මැතිවරණ කොමිෂන් සභාව ශ්‍රී ලංකාවේ පහසුවක් තිබෙනවා ඔවුන්ට. විශේෂයෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයට පිවිසීමේදී ජනාධිපතිවරණය සඳහා උපයෝගී කරගන්නා ලද සම්පත් එලෙසම බොහෝ දුරට උපයෝගී කරගන්නට හැකියාවක් තිබෙනවා. වාහන සහ රාජ්‍ය නිලධාරීන් විගණනය යම් ප්‍රමාණයකට අඩු වේවි. දැනටමත් ඔවුන් ඒ සඳහා පසුබිම සකස් කොට ඇති නිසා මේ සෑම කරුණකින්ම තහවුරු වන්නේ මැතිවරණ කොමිෂන් සභාවත් ඉතා හොඳ තැනක ඉන්නවා මේ මැතිවරණය පවත්වා ගැනීම සඳහා.